අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් උදේෂාන් ඉඩමේ ගෙදර ප්‍රථම නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත එජාප සමග ජනබල වේග මත කෙටුම් තවත් තීව්‍රත වෙයි ස්ථාවර ආණ්ඩුවක් දැන් අවශ්‍යයි ෂෙහාන් කියයි ලතින් ඇමරිකාව තවත් වසංගතයකට මුහුණ දෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර වර්ධනය වෙමින් පවතින මතභේදයේ හමුවේ කණ්ඩායම් දෙකම නියෝජනය කරන මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ සිය මතයන් ඉදිරිපත් කරමින් සිටිනවා එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින්ගෙන්ම ගොඩනැගුණු සමගි ජන බලවේගයේ නියෝජනය කරන කණ්ඩායම් දෙක අතර මෙවන විට ඊටම බරපතල මට්ටමින් වාග් ප්‍රහාර එල්ලෙමින් පවතිනවා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හටගෙන ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පිටකොටුවේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අදහස් පළ කරද්දී පිටකොටුවේ ප්‍රදේශයේම පිහිටි සමගි ජන බලවේග මූලස්ථානයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අදහස් පළ කළා. දැන් අලිය ලකුණයි සිරිකොත මූලස්ථානයයි මේ සියල්ල එක කල්ලියක ග්‍රහණයට නැති වෙලා තියෙනවා. කාට හරි පළනෝකිය පලා බෙදන්න ඕන නම් ඉස්සෙල්ලම තනතුරු තානාන්තර නැති කරලා සම්මේලනවල කතා දෙන එක නැති කරලා මේ විදිහට තමයි වැඩේ පටන් ගන්න. අන්තිමට විනය පරීක්ෂණ දාලා තනතුරු තානාන්තර ගැලවුවම එයයි කියලා නැවතුනේ එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔඩොක්කුවේ එහෙම නැත්නම් චන්ද්‍රිකා කුමාරතුංග නෝනගේ ඔඩොක්කුවේ. ඒක තමයි පරණ අතීතය. එතකොට අදටත් සමගි ජන බලවේගයේ විදියට අපි ක්‍රියාත්මක කරන්න එක්සත් ජාතික පක්ෂයේ මහා සම්ප්‍රදාය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජයෙන් 40ක් අද මෙතන ඉන්නේ. 20ක් විතර තමයි එතන ඉන්නේ. දැන් අපිට එවනෝ අපිව නිරපීමේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමේ ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් ඉවත් කිරීමේ ලියුම් එවනවා. මේව නම් ඉතින් මම කියන්නේ සුනකෙක්ගේ රෝම කූපයක් තරම්වත් අපිට අදාළ සහ වටින්නේ නැහැ ඔය කියන කරදාස. මේ සෙල්ලම් අපිට හුරුයි. පක්ෂ සමාජිකත්වයේ විනය හා බලතල 3.4 ඈ කිසිදු සමාජිකයෙකු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය නොමැතිව වෙනත් දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන සංධානයක් විසින් ඇති කරනු ලබන පරිපාලනයක් තුළ තනතුරක් බාර ගැනීම හෝ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධුරය සඳහා නාමෝජනා කරනු ලැබීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙකු ලෙස නාමයෝජනා කරනු ලැබීම හෝ තරඟ කිරීම හෝ වෙනත් දේශපාලන පක්ෂයක හෝ සංධානයක නාමයෝජන ලැයිස්තුවක අපේක්ෂක ලෙස නම ඇතුළත් කිරීම හෝ ස්වාධීන කණ්ඩායමක නාමයෝජන ලැයිස්තුවේ නම ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේ මේක තමයි ප්‍රශ්නේ සමගි ජන බලවේග කියන්නේ වෙනත් පක්ෂයක් ඒ වෙනත් පක්ෂයකින් ඉල්ලන්න බෑ එක්සත් ජාතික පක්ෂය සමාජිකයෙකුට ඒක තමයි එහෙම ලිපියක් යවලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර මේ හටගෙන තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සමාජිකයින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා ඉතින් මේක විශේෂයෙන්ම අපි විහිළුවක් හැටියටයි දකින්නේ මොකද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් අද ඉන්නේ සමගි ජනබල වේගයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනායක සජිත් ප්‍රේමදාස සමග. එතකොට මෙතනදී වැඩි බලයක් එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ සමගි ජනබල වේගය තුල. මම එකක් මතක් කරලා දෙන්න ඕනේ මේ ලංකාවේ මහා පරීක්ෂණ තියෙන මහා ලංකාවේ හොරකම් වුණයි කියපු අපේ ආණ්ඩුවේ කරපු ඒ සියලු දෙනා තාම එක දවසක්වත් අතොලට ගිහිල්ලා නැහැ. නමුත් අවංකව නිර්භීතව කෙලින් වැඩ කරන මිනිසුන්ට තමයි මේ සියලු දේවල්ට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. අපි දැඩි පිළිකුලෙන් ලෙස එලා දකිනවා. අපි සමස්ත එක්සත් ජාතික පක්ෂිකයන් ඉල්ලා සිටිනවා මේ කරන කුමන්ත්‍රණයට සහවැගේ ලක්වන්න එපා කිසිම විදියට ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන සෑම ඡන්දයක්ම මහින්ද රාජපක්ෂ අගමැති කරන්න දෙන ඡන්දයක් බවට පත් වෙලා තියෙනවා විදේශගතව සිටින සෑම ශ්‍රී ලාංකිකයෙක්ම මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා ලංකාව මෞබිම කරගත් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සියලුම ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. පුංචි බූතානය ලෝකේ පුරා විසිර සිටින තමන්ගේ ජාතිකයන් ගුවන් යානා ගෙන්නලා තමන්ගේ රට ගෙන්න ගත්තා නම් ආණ්ඩුවටත් එය අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඉටු වෙන සිදු වෙනවා. ඒක ආණ්ඩුවේ වගකීමක්. ලංකාවට එනවා හැරෙන්න වෙන යන්න තැනක් නැති නිසා මතක තියාගන්න COVID-19 වසංගතය ඇති වුණු අවස්ථාවේ තමන්ගේ රටේ ජනතාව තමන්ට බාර දෙන්න කියලා චීනයේ වුහාන් චීන ආණ්ඩුවේ මුලින්ම ඉල්ලා සිටි රට ලංකාවයි. ඒ නිසා මේක අපි ආදර්ශයක් ලබා දුන්න කාරණයක්. අද ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අද කොරෝනාත් එක්ක ජීවත් වෙන්න කියලා. අපි දන්නවා අද ලෝක ඉතිහාසයේ මේ වගේ වෛරස් එපිඩමික් අවස්ථා
පහක් ඇති වෙලා මේ පහම අවුරුදු 100 200 සමහර එපිඩමික් වල ලෝකේ සමස්ත ජනතාවෙන් 150ක් ජීවිත නැති වෙලා තියෙනවා සමහර ඒවායි කෝටි 50ක් ජීවිත නැති වෙලා තියෙනවා මෙවැනි අවස්ථා ඇති වෙලා අද මුළු ලංකාවම ඒ වගේම රාජ්‍යාංශයේ පෞද්ගලික අංශය මේවා සියලුම දෙනා මේකට අනුගත වෙන මොහොතේ මැතිවරණ කොමිසම විතරක් ඒවට අනුගත වෙනවා කියලා අපිට පේන්න දෙයක් නැහැ මොකද අපි දන්නවා ඉස්සර මැතිවරණ කොමසාරිස් විදියට මහින්ද දේශප්‍රිය කියන්නේ හැමදාම වෙලාවට මැතිවරණ තිබ්බගෙන අද අපිට ප්‍රශ්නේ තියෙන්නේ දා එතුමා කොමසාරිස් විදියට ඡන්ද තියපු මෙතුමම ඇයි මේ කල්දාන මේ මැතිවරණයට පවත්වන්න දෙන දිනේ ලබා දෙන්නෙම කල්දායි මීමේ අරමුණ එතුමා ජූනි 20 කියන දිනේ මැතිවරණ කොමිසමෙන් ලබා දෙනකොටම එතුමගේ කිසිම සූදානමක් නැහැ ජූනි 20 මැතිවරණයේ තබන්න ඕස්ට්‍රේලියාවෙන් කිරිගවයෙන් ගෙන්වීමේ ක්‍රියාවලියට වඩා මෙරටට අවශ්‍යව ඇත්තේ කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන ලබා දීම බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා වර්තමාන රජය තීන්දුව කරගෙන තිබෙනවා නැවතත් වතාවක් ඕස්ට්‍රේලියාවෙන් කිරිගවයින් 2500ක් අපේ රටට ගෙන එන්න. ඕස්ට්‍රේලියාවත් සමග මෙතෙක් කල සිදු වුණු කිරිගව ගනුදෙනු සියල්ලක්ම බාල ගණේ ප්‍රමිතියෙන් තොර කිරිගව ගනුදෙනු බවට කාලයක් පුරාවටම ඔප්පු වෙලා තිබේ. කිරි ස්වයංපෝෂිත භාවය තහවුරු කරන ගමනේදී බාල කිරිගවයින්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අපි තරයේ විරුද්ධයි. මේ කිරිගවයින් බෙදා හැරින කිරි ගොවීන් හැමදාම මැසිවිලි නැගුවා බාල ප්‍රමිතියේ කිරි එළදෙනුන් ගෙන්නුවයි කිය. මම තරයේ කියා සිටිනවා කරුණා කරලා මේ කිරි ගව ගනුදෙනුව දිහා නැවතත් වරක් බලන්න. ඒක වහාම අත්හිටවල කාලයක් පුරාවට කිරි ගවෙන් ගෙන්වීමේ වැඩපිළිවෙලේ මේ දූෂණ වංචා ඒ වගේම අඩු ප්‍රමිතියේ ගවයින් ගෙන්වීමේ ක්‍රියාවලිය දිහා සොයා බලන්න. පාඩමක් ඉගෙන ගන්න. අපේ රටට අසීමිත සම්පත් නැහැ. කොරෝනාවෙන් බැටකාපු රටක් සීමිත මුදල් සම්පත් තිබෙන. මහ ජනතාව අඳෝනා නගනවා විපතට පත්තුණු ජනතාවට සහන ලබා දෙන්නේ මට නම් පෙනෙන්නේ බාල ගවයින් ගෙන්නලා අපේ රටේ ජනතාවට අපේ රටේ කීරි ගොවියට සහනයක් ලැබෙයි කියලා. මේ හොයලා බලලා රටට ඵලදායි ආකාරයට තීන්දු ගන්නයි කියලා මම රජෙන් ඉල්ලීමක් කරනවා. රටේ ජනතාවට තවදුරටත් ඉදිරියට යාම සඳහා දැඩි ලෙස ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාවයක් පවතින බව හිටපු රාජ්‍ය මාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා පවසනවා. අද රජය COVID-19 වසංගතය මර්ධනය කරලා සමාජගත වීම නවත්තලා තියෙන හින්දා මැතිවරණය පැවැත්විය යුතුයි. මොකද අපේ රටේ ජනතාවට තවදුරටත් ඉදිරියට යෑම සඳහා ස්ථාවර රජයක අවශ්‍යතාවයක් තියෙනවා. ස්ථාවර රජයක් රටක පැවැත්මට ඉතාම වැදගත්. දැන් අද විවිධ අවස්ථාවන් වලදී විපක්ෂය කතා කරනවා සෞඛ්‍ය අංශය සම්බන්ධයෙන්. ඔවුන් කතා කරනවා ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන්. රටේ ආර්ථිකය සම්බන්ධයෙන්. මේ සියලුම කාරණා වලදී ස්ථාවර රජයක පැවැත්මක් ඉතාම අවශ්‍යයි වගේම ජනතාවට තම ංගේ කටයුතු සිදු කර ගැනීම සඳහා ඒ තීන්දු තීරණ ගැනීමේදී රජයක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා අද මේ විපක්ෂය උත්සාහ කරන්නේ එයාලා හැමදාම කරා වගේ මැතිවරණ වලට මුහුණ දෙන්නේ නැතුව මැතිවරණ වලදී බෙදිලා එකිනෙකා කුලල් කාගෙන මැතිවරණය නොපවත්වා රටට ජනතාවට අසාධාරණයක් කරන්නේ. ඒ හින්දා අද විපක්ෂය මේ කරන කටයුත්තත් මේ මැතිවරණය කල් දැමීම සඳහා දරන උත්සාහයත් මැතිවරණය නොපැවැත්වීම සඳහා දරන උත්සාහයත් ඔවුන් අවුරුදු 4 මාර්ග කාලය තුල මේ රටට කරපු විනාශයට වඩා වැඩි විනාශයකට මේ යන්නේ. එහෙනම් අද රටේ ඍජු තීන්දුව తీරන ගන්න පුළුවන් ස්ථාවර නායකත්වයක් බිහි වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ රජයක් ස්ථාවර බහුතර පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීම සඳහා COVID-19 වෛරසයේ පැතිර යාම නව කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති ලතින් ඇමරිකානු කලාපය තවත් වසංගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මෙවැනි විට ලතින් ඇමරිකානු කලාපය පුරා හිස ඔසවමින් පවතින COVID-19 වෛරසය සමග ඉදිරි මාස කිහිපය තුලදී මිලියන 14කට අධික පිරිසකට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. එම කලාපය තුළ රටවල් රසක ආර්ථිකය කඩාවැටීමට ඉඩ ඇති බවත් කොරෝනා වෛරසයේ බලපෑම තවදුරටත් පැවති හොත් එම රටවල ජනතාව ආහාර අර්බුදයකින් දැඩිව පීඩා විඳීමට සිදුවන බවත් එම සංවිධානය අනතුරු අඟවනවා. ලතින් ඇමරිකානු කලාපයේ මේ වන විට දෛනිකව වාර්තාවන ආසාදිතීන්ගේ සංඛ්‍යාව ඇමරිකාව සහ යුරෝපීය හමුවන ආසාදිතීන් ගණන ඉක්මවා ගොස් ඇති බව සඳහන්.
பேரு, சிலி, எல் சல்வதோரிய, குவாத்தமாலா, நிகரகுவா வெனி ரட்டவால் வலின் தைனிக்கவ வார்த்தாவன ஆசத்தித்தின் வேகவத்வி அதிபவாய் எக்ஸத் சாத்திங்கே சம்விதானி ஆஹார வெடசட்டான பின்பாதீதி வென்னே மியத்திர பிரசீலியன் வார்த்தாவன கொரோனா ஆசாதித மரண சங்கியாவ பஸ்குனியக்கின் வெடிவனு அதிபவார் அகுஸ்து மாசிய வன விட இரட்டின் வார்த்தாவன கொரோனா ஆசாதித மரண கணன எக் லட்ச விசிபந்தாச இக்மபாயானு அதிபவாத் வாஷிங்டன் விஸ்வவித்யாலயக்கல அத்தியனைக்கின் அனத்துருவாக வாத்திபெனவா एम पुहतत् समगेन अपगे उदयासन प्रवृत्ति विकाशवेन निमावट पत्तनवा अप यलित हमुवन्ने दहवल 12ट अपगे मध्याह्न प्रवृत्ति विकाशवेन ओबट सुभम सुभ दवसक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න